අවුරුදු 35ක් පමණ මේ පොළොව යට තිබුණු මුලක් මේ. ඊට පස්සේ අවුරුදු 35ක් විතර තිබුණාට පස්සේ විශාල හුළඟක් ආපු කාලෙක එතන ආසන්න තිබිච්ච ගහක් ඉදිරිලා වැටුණා. ඔව්. ඒ වැටුණා මේ උකුස් එක උඩට ආවා. ආහා. මතු වුණා පොළොවේ. මතු වුණා. මේක තනි මුලක්. මේ පියාපත් ඒ වගේම හොට හෝ හිස ඒ වගේම පාද කිසිවක් එකිනෙකට සම්බන්ධ කරලා නැහැ. තනි මුලකින් කරන ලද සුවිසල් නිර්මාණයක්. අපිට දැනගන්න ලැබුණා මේ තීන යෝධ නිර්මාණය ලංකාවේ එතෙක් මෙතෙක් හමුවන අපිට ලී කැටයමකින් කරන ලද ලංකාවේ විශාලතම උකුස්සා. මං හිතන්නේ මගේ අර්ථ දැක්වීම හරි වෙන්න පුළුවන්. එතකොට ඔබතුමාට කොච්චර කාලයක් වගේ ගියාද මේ යෝධ උකුස්සාව නිර්මාණය කරගන්න? මේමයි මේ නිර්මාණයට මූලිකව හේතුව මං කියන්නම්. ඔව්. මත මේ මේ ගහ කපලා අවුරුදු 35ක් පමණ මේ පොළොව යට තිබුණු මුලක් මේක. ඔව්. ඒ කියන්නේ ගහ කපන කාලෙත් අපි දන්නවා අපි පුංචි කාලේ තමයි මේ ගහ කැපුවේ. කැපුවේ. ඊට පස්සේ අවුරුදු 35ක් විතර තිබුණාට පස්සේ විශාල හුළඟක් ආපු කාලෙක එතන ආසන්න තිබිච්ච ගහක් ඉදිරිලා වැටුණා. ඔව්. ඒ වැටුණා මේ මුල පොඩ්ඩක් උඩට ආවා. ආහා. මතු වුණා පොළොවේ. මතු වුණා. ඔව්. මතු වුණාම මේ මම කීප දෙනෙක් දාලා මේක ගලවගෙන ගෙදරට අරගෙන සාල ට්‍රැක්ටරේක තමයි ගෙනාවේ. ට්‍රැක්ටරේ උඩ යනෝ ගේනකොට ඒතරම් විශාල බර බරන මේ තියෙන නිර්මාණයේ විදිය නෙවෙයි ඒ මුල තිබිච්ච විදිය. මම මේක පොඩ්ඩක් පැහැදිලි කරලා කමන්න පැහැදිලි කරා. මේ මේ තියෙන මේ මේ මෙන්න මේ ස්ථානවලින් විශාල මුල් දිග මුල් මේ හැම පැත්තටම විදිර මේ මේ මුල් දෙක දැක්කම හිතන්න පුළුවන් මේ තියෙන්නේ මුදුන් මුල. පොළොවට ගිහපු මුදුන් මුල. මේ තියෙන්නේ වටේ පිහිටන මුල්. ශාකා මුල්. ශාකා මුල් වටේටම තියෙන පිහිටන මුල් මේ තියෙන්නේ. ඒවා මේ වගේ විශාල ප්‍රමාණයක් මේක තිබුණා. මේ සම්පූර්ණ කොටස් අයින් කළා තමයි මේ නිර්මාණය කළේ. අයින් කළා තමයි. මට මේක ප්ලෑන් කරගන්න මාස දෙකක් ගියා. ඔව්. මේ මුල ගෙනල්ලා දාලා මේ මිදුලේ දාලා ඒක මේ මොකද්ද මේකෙන් කරන්න නිර්මාණය කියන තත්ත්වෙට අදහසක් අදහසක් ගන්න පුළුවන් උනේ නැහැ. ඔව්. අන්තිමට මම මේක දවසින් දවස විශාල ලීයක් තියාගෙන මේක පෙරලනවා. ඔව්. එහෙට පෙරලනවා මේක පෙරලනවා. පෙරලනවා මේක මට අදහස මොන විදියකටවත් ගන්න බැරුණා. කොහොමාරි දවසක් මේක කන පිට ගැහුවා. ඔව්. කන පිට ගැහුවට පස්සේ මට මේකේ ඈත ඉඳන් බලාගෙන ඉන්නකොට මට පේනවා. ඔව්. මේකෙන් මෙන්න මෙහෙම නිර්මාණයක් කරන්න පුළුවන් වෙයි කියලා මේ උකුස්සෙක් හදන අදහසක්වත් මගේ තිබුණේ නැහැ නේද? ඔව්. මට හිතාගෙන හිතාගන්න පුළුවන් උනේ මේකෙන් කෑලි කපලා අරගෙන මොනවාරි වෙනත් නිර්මාණයක් කරනවායි කියන එක. නමුත් මට හිතට පෙනුණා මේක ඈතින් ඉඳන් බලනකොට මෙන්න මේ වගේ උකුස්සෙකුගේ හැඩයක් මට මේක මතු කරගන්න පුළුවන් කියන එක. මේ සුවිශේෂී නිර්මාණයේ තිබෙන සුවිශේෂීතාවය තමයි මේක තනි මුලක්. මේ පියාපත් ඒ වගේම හොට හෝ හිස ඒ වගේම පාද කිසිවක් එකිනෙකට සම්බන්ධ කරලා නැහැ. තනි මුලකින් කරන ලද සුවිසල් නිර්මාණයක්. රණසිංහ මහත්මයා, කොච්චර කාලයක් විතර ගත වුණාද සාමාන්‍ය මූලික සැලැස්ම හිතට ඇවිල්ලා? ඔව්, මාස දෙකක් විතර මූලික සැලැස්ම හිතට ඇවිල්ලා මාස දෙකක් විතර ගත කරලා තමයි මූලික අඩිතාලම දාගත්තේ. ඊට පස්සේ අනිත් කොටස් ඉවත් කරගෙන ඉවත් කරගෙන මේක කපන්න බෑ. මොකද මේ ලී ඒ තරම් ශක්තිමත් හරඬුව කියන එක. ඒක මගේ ආයුධ විනාඩි 10ක් වැඩ කරනකොට අපමුවක් තියනවා, විනාශ වෙනවා. එහෙම සත්‍යට ආවා. ඉතින් මගේ බලාපොරොත්තුව එන්නම කඩවෙවි ගියා. ඊට පස්සේ ඒත් මං අතෑරියේ නෑ. මේකට අදහස මම හිතාගත්තා. කලාව කියන්නේ ඉතින් ඒ විදියටම මේ නිර්මාණය කරන්න බැහැනේ. කලාව කියන්නේ ඒකයි. ඒ නිසා මම කර වැඩි මේ පිහාටු හදන්න මාන්සි ගත්තා. මේ ආයුධ කැඩෙන නිසා මම කර වැඩි මේ කොටසේ මේ වගේ ඉරි කැටේමක් දාලා මේක කොහොම හරි නිර්මාණය කරා. සාමාන්‍ය උස්සගේ ඉසේ තියෙනෙත් පුංචි පිහාටු මේ වැඩි. පුංචි පිහාටු. ඒ විදිහට ඔබතුමා
අලුත්ින් හිතලා හිතලා ඒ නැත්නම් අමාරු මේ කරන්න බෑ මේක තනියම මම කවුරුත් අර එකතු කරගෙන මේක දිගින් දිගට කරන්න බෑනේ තනියම පෙරල 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 මේක හරව හරව එපයි මේ කරන්න කරලා ඉවරලා අවසානෙට මේ මේ ගෙට ගන්නත් බොහොම මරණ 6 දෙනෙක් විතර ඕන මේක ආසන වශයෙන් කිලෝ කීයක් විතර බර ඇතිද මේ කිලෝ 500ක් විතර තියෙනවා කිලෝ 500ක් විතර කිලෝ 500ක් විතර එතකොට ඔබතුමාට කිසිවෙකුගේ සහායක් හෝ එහෙම දෙයක් ලැබුණේ නැහැ නෑ නෑ එතකොට අලුතින් කරන නිර්මාණ වලට පාදක කරගන්න අර ග්‍රිල් කටු ගයින්ඩර් ඒ වගේ දේවල් නැහැ කිසි දෙයක් මේකට ග්‍රිල් ග්‍රිල් අල්ලර නැහැ කියලා ඕන කෙනෙකුට පේනවා තනිකර හස්තකර මාන්තේ ඔව් ඔව් මේ නියන් වලින් තමයි මේක කරලා තියෙන්නේ කිසිම මේ මේ ඩ්‍රිල් එකකින් කරා නම් මේවා මීට වඩා උපවත් කරන්න තිබුණා ඔව් ඒව කරේ නැහැ ඒවයි ඒ පහසුකම් ඇත්තටම එතකොට තිබුණෙත් නැහැ ආ හා 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 දැන් කොච්චර කාලයක් වෙනවද දැන් අපි මේ ඉන්න වසරත් එක්ක බලමු අවුරුදු 10ක් 15ක් විතර වෙනවා මේක කරලා. ඉතින් බලන්නකෝ. අවුරුදු 10ක් 15ක් තිස්සේ මේ නිර්මාණයේ තියාගෙන මෙතුමන් තමන්ට ලැබුණු ඒ උපතින් ලැබුණු හස්ත කර්මාන්තයේ දායාදය සමාජයට දායාද කරන්නටත් එතුමන් සූදානම්. ඔබතුමන්ගේ මේ ශිල්පය කවුරු හරි හදාරන්න කෙනෙක් ඉදිරිපත් වුණොත් දරුවේ. ඔබතුමා කැමතිද අතීත දින? පුළුවා. ඒක ඉතින් පොඩි දෙයක් නේද? ඒ කියන්නේ ඒකට ඒ දරුවා තුල තිබෙනවා නම් කිසියම් හැකියාවක් ඔබතුමාට පුළුවන් ඔප්නම් වන්න. ඔව්, දක්ෂතාවයේ තියෙන එපැයි පෙර පෙර පැවතෙන එයාගේ ආත්මෙන් ගෙනෙන එකක් තියෙනත් එපැයි. නැතු මම මේක කිසිම කෙනෙකුගෙන් ඉගෙන ගන්න පුළුවන් එකක් නෙමෙයි. නෙමෙයි. අපේ પરම්පරාවේ අය වෙස්මූණු. කියන්නේ වෙස්මූණු තමන්ට අවශ්‍ය දැන් ওই 18 සන්නිය වගේ වට වෙස්මූණු තමන් තමයි නිර්මාණය කරගන්නේ. ආ හා. ඒව බලන් ඉඳලා තියෙනවා. ඔව්. ඒවට අතහිත දීලා ඒකට ඒවට එකතු වෙලා තියෙනවා. ඔව්. නමුත් මේ තනියම මෙහෙම නියනක් කල්ල මේ කරගෙන යන්න පුළුවන් ශක්තිය මට ලැබෙයි කියලා මං හිතුවේ නෑ. නමුත් මං පොඩි පොඩි දේවල් ඉස්සෙල්ලා නිර්මාණය කරලා තිබුණා. මේ නිර්මාණය කරනකොට මේ මට හිතුණා මම මේක අතාරින්නෙම නෑ මං කරනවා මේ කියලා. රණසිංහ මහත්මයා කලාවට මිලක් තියන්න බෑනේ. කලාව මිල කරන්න බෑ. මොකද ඒ තරම් කැපවීමක් ඉවසීමක් ප්‍රගුණ කරපු කෙනෙකුට තමයි මේ වගේ යෝධ නිර්මාණ කරන්න පුළුවන්. ඔබතුමාට සාධාරණ මිල නියමයක් කරන්න පුළුවන්ද මේ සුවිශේෂ නිර්මාණයට? ඒකනම් කරන්න අමාරුයි. ඔව්. නමුත් ඉතින් මේ විකිණීමේ අදහසක් මගේ මුලින්ම තිබුණේ නැහැ මේක ගෙදරට ආපු කෙනෙකුට මේක දැක්කහම සමහර වෙලාවට තමන්ගේ තියෙන ගැටළු ප්‍රශ්නත් අමතක වෙලා මේක දිහා බලලා සිත දෙහැන්ගත වෙන නිර්මාණයක්. ඔව් එහෙම නිසාවෙන් මට ඒක මිල කිරීමක් ගැන විතරක් අදහසක් නැහැ තිබුණේ නැහැ. ඇත්තටම නරසිංහ මහත්මයා මේ උකුස්සා කියන සලකුණ නිවසකට එහෙම නැත්නම් ව්‍යාපාරයකට ඉදිරියේම ප්‍රදර්ශනය කරන්න තිබෙන එක හොඳ ලකුණක් නේද? හොඳම ලකුණක්. නිර්භීත සලකුණක්. නිර්භීත සලකුණක්. ඒ කියන්නේ මේ සතා උකුස්සා කියන එක අපිට දකින්න තියෙන මේ ලංකාවේ උකුස්සා සාමාන්‍යයෙන් අඩි 3-4ක 2ක 3ක වගේ ලොකු උකුස්සා. නමුත් ඒ සතා ග්‍රහණය කරගන්න සත්තු බොම විශාල සතෙක් වුණත් එයාට ග්‍රහණය කරගෙන අරන් කොහොම හරි තල්ලු කරලා ගිහිල්ලා ඉවරලා එයාට ඕන මස් පිනිස ගන්න කොටසට මේ එයා සතා මරා ගන්න පුළුවන් ශක්තියක් ඌට තියෙනවා. ඌට ක්‍රමයක් තියෙනවා, මොලයක් තියෙනවා. ඒ මොලේ පාවිච්චි කරලා ඌ ඒ සතා කොහොම හරි තමන්ගේ තෙන් මරන්න බැර නම් ඒක මේ 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 පෙරලලා පොළවේ ගහලා කොහොම හරි එහෙම තත්ත්වයටපත් කරගන්න පුළුවන් සතෙක්. අර තමන්ගේ අදහස කෙසේ හෝ මුදුන් පමුණුවා ගන්න පුළුවන් සතෙක්. කිසියම් බුද්ධිමත් සතෙක්. ඒ වගේම සතා තමයි මේ සතාට සාමාන්‍යයෙන් එයාට ලැබෙන ශක්තියෙන් ඒ බරක් ඕනම බරක් අරගෙන එයාට අඩි 10ක 15ක පමණක් හරි නැග්ගත් ඇති ඒ සතා ග්‍රහණය කරගන්න ඒතරම් බුද්ධියක් එයාට තියෙනවා. රණසිංහ මහත්මයා මේ කුස්සගේ සුවිශේෂීත්වය තමයි අපි දකින්නේ මේ බිජු ලාලා මං හිතන්නේ කෑම හොයාගෙන යන ඉගිලෙන අවස්ථාවක්. ඔව්. ඒ වගේ අවස්ථාවක් නේද? ඔව්. ඒක මට අදහස මෙහෙමයි ආවේ. ඔව්. මේක නිර්මාණය කරලා ඉවර වෙලා ඔව්. පැත්තක ඉඳගෙන බලනකොට ඔව්. මට හිතා ගන්න පුළුවන් වුණා මෙයාගේ මේ ඉන්න ස්වභාවය හැටියට ඔව්. මෙයා මේ ඇවිල්ලා බිජු සුරකින මේ සතෙක් විදියට තමයි දැන් මෙයාගේ මෙහෙම මේ බිජු දිහා බලාගෙන මේ ඉරියව්ව සම්පූර්ණයෙන්ම ඒකට ඇවිල්ලා මෙතන වහන විදිය තමයි මේ. ඔව්. ඒක තමයි මට අදහස වුණේ ඈතින් ඉඳන් බලන් ඉන්නකොට ඒක තමයි මට ඒක තමයි මේ කැදැල්ලේ මිජිප් එකක් කියලා තියෙන්නේ.
රණසිංහ මහත්මයා ඇත්තටම අපි ඔබතුමාගේ නිර්මාණ ගොඩක් අගය කරනවා අපිට මොනවද ඔබතුමා හා තව සබැඳුණු නිර්මාණ කතා කරන්න පුළුවන් කියලා මං හිතන්නේ තව නිර්මාණ කීපයක් කරලා තියෙනවා මම ඔව් ඒවත් මේ කිසියම් මේ අදහසක් මේ අතුව නෙමෙයි ලී කෑල්ල අතර ගත්තාම අතට අරගෙන පිරිසුදු කරලා ගන්නකොට මට ඒ වෙලෙට හිතේ මැවෙන නිර්මාණය තමයි මම කරලා තියෙන්නේ රණසිංහ මාලගොඩ මහත්මයා සුවිශේෂී කැටයම් ශිල්පියෙක්. අපි මුලින් සඳහන් කළා වගේම එතුමාගේ මේ කැටයම් නිර්මාණ ගොනු අතර සුවිශේෂී කලාව එළිදන්වන ගොඩක් නිර්මාණ තිබෙනවා. බලන්නකෝ මේ විස්මුහුණු දිහා. රණසිංහ මහත්මයා මේ නියෝජනය වෙන්නේ මං හිතන්නේ මුරගලක් නේද? මුරගල. ඔව්. අපිට කියන්නකෝ මොකද්ද මේ නිර්මාණය සඳහා පාදක කරගත්තේ ලීය සහ ඔකත් මහෝගනේ මුලක්. ඒ කියන්නේ මේ වගේම ගහක් ඉවත් කරපු එක පොළොව යට තිබිච්ච මුලක් තමයි. ඒ කියන්නේ මම මේක මේවට යොදාගෙන තියෙන්නේ විශේෂයෙන්ම යොදාගෙන තියෙන්නේ කිසිම කෙනෙකුට ප්‍රයෝජනයක් ගත නොහැකි පොරවට දිราපත්වන වෙන අපතේ යන දේවල් තමයි මේකට අරගෙන තියෙන්නේ. හැම නිර්මාණයක්ම කරලා තියෙන්නේ එහෙමයි. මේ ඉන්නේ බහිරව පූජා වලට භාවිතා කරන බහිරවය. ඔව් බහිරවය. මේක බහිරව වර්ග කීපයක් තියෙනුනේ. කාල බහිරව, ක්‍රෝධ බහිරව, සංක බහිරව, සන්නි බහිරව. ඒ කියන්නේ මේ අපල දුරු කිරීමේ ශාන්ති කර්ම වල. අපල නෙමෙයි බහිරව කියන්නේ පොළොවට අධිපති. බහිරව කියන කොටසක් වෙන අෂ්ට බහිරව කියලා කොටස. ආහ් ආහ්. ඒ බහිරවයන්ගෙන් එක්තරා බහිරවෙක් තමයි මේ සංක බහිරවය කියන බහිරවය මේ. රණසිංහ මහත්මේ බහිරවයක් කියන්නේ එතකොට මේ පොළවට අරගත්ත මිනිසුන්ට අයහපත කරන කෙනෙක්ද? නෑ. අයහපත කරන කෙනෙක් නෙමෙයි. මිනිසුන් දන්නේ නෑ මේ බහිරව යංගේ තියෙන මේ දෝෂ ඉවත් කරන බහිරවය එලවන්න උත්සාහ කරන හැමතැනම. බහිරව එලවන්න බෑ. බහිරවයා කියන කෙනා සතුටු කරවන්න ඕන. සතුටු කරලා තමන්ට දේ ගන්න. මොකද හේතුවක් මම කියන්නද පැහැදිලි කරලා දෙන්න. මේ මිහිතලේ අපිට අයිති අඩිග කීපයක් තියෙනවා. ආහා. හතර රියනක්. ඔව්. අපිට අයිති. ඔව්. ඒ අරුණදාට. ඔව්. හතර රියනක් අපිට අයිති. මේ අඩි හතරකින් පහකින් උඩත් අපට අයිති නැහැ. ආහා. අපි නමුත් අයිති කරගන්න හැමනිතරම උත්සාහ ගන්නවා. ඔව්. ඒ කියන්නේ මම හේතුව කියන්නම්. අපි පර්චේස් පහක ඉඩමක් ගත්තොත් එයාට ඒ ඉඩමේ ප්‍රමාණය අඩුපාඩු නිසා එයා ඉහළට යනවා. නමුත් ඒක තහනම් වැඩක් ඒක අපිට අයිති නැති දෙයක් අපි ඉහළට ගුවනට ගමන් කරන එක අපිට අයිති නැහැ. ඒ වගේ තමයි පොළොවේ යටට යන එක අයිති නැහැ. අපිට ඒ යටට යනකොට බහිරවෙන් කරදර සිද්ධ වෙනවා. දැන් ওই නිදාන් ගන්න කට්ටිය එහෙම වෙනවනේ ඒගොල්ලට අවහිර වෙන්න යන්නේ ඒ නිසා. එතකොට අපිට අයිති නැති දේවල් අපි අයිති කරගන්නේ අපිට අයිති එක්තරා මේ කොටසක් තියෙන. සීමිත ප්‍රමාණය. ඒ කොටසේ තමයි අපි ජීවත් වෙන්න ඕන. අපේ ක්‍රියාකාරකම් කරන්න ඕන. ඊට වඩා දෙපැත්තේ උඩට යටට යන්න ගියොත් ආතාල බහිරව පාතාල බහිරව කියන අපි ආලා තියෙනවා බහිරව ඒ බහිරවයන්ගෙන් කරදර සිද්ධ වෙනවා. එතකොට තමයි මේ බහිරව පූජාවල් කරලා එයාගේ සතුටු කරලා ඒ කටයුතු කරගන්නේ. මහත් රණසිංහ මහත්මයා මේ නිර්මාණය මොකද්ද මේක යක්ෂ ආවේශයක් මේ මේක නෑ මේ මහසෝන් මොහුණ කියන්නේ මේක තමයි. ඔව් මේක මේ අර මහසෝන් කතාවත් එක්ක තියෙනවා නේද? මම මේක නිකන් ඉන්න වෙලාව කරපු නිර්මාණයක් මොකද මේ තොවිල් පල්ල වලට මේක පාවිච්චි කරන්නේ නැහැ දැනට මේක පාවිච්චි කරන එකක් නෙවෙයි මේක නිකන් මේක අර මේකේ මූල් මේ පෙන්වන්න ඕන නිසා මම මේ නිර්මාණය කරලා තියෙන්නේ මේක මහසෝම් මූණ කියන එකේ මේ තමයි මේ නිර්මාණය ඊළඟට මේ අතේ ඔබතුමා අතේ තියෙන නිර්මාණ දෙක විශේෂ හේතු දෙකක් නිසා ඕව නිර්මාණය කරලා තියෙන්නේ මොකද මේ පහුගිය කාලවල වල දකින්න ලැබුණා හැමදෙයක් ගෙදරක අලුතෙන් නිවසක් ඉදිරි කරවෝතින් මිනිස්සු මේ යක්ෂ මූණු නාග මේ නාග සන්නි මූණු කෝල සන්නි මූණු එක ගිනි සන්නි මූණු ඔය වගේ මූණු ගෑනලා ගෙදර ඉස්සරහ ගහලා තියෙනවා. නමුත් ඒක වැරදි වැඩක්. ඒකෙන් වෙන්නේ අපි යක්ෂයෙක් දැක්කා වගේනේ ඉස්සෙල්ලා දකින්නේ. හා හා හා. එතකොට ඒ මිනිස්සයා හිතනවා මේකෙන් අසුහකටව දුරු වෙනවයි කියලා. ඒක දැක්කා. එහෙම වෙන්නේ නැහැ. මෙන්න මේ වගේ එකක් ඉස්සරහා එල්ලලා තිබුණොත් ඔබතුමා නිකම්ම හිනාවක් යනවා. මේකට නිකන් ඕකට හැයන ගතියක් තියෙනවා. ඒ නිසාවෙන් ওই මං ওই වගේ පොඩි නිර්මාණ කරලා තියෙන්නේ. මගේ ගෙදර ගහගන්න ওই තියලා තියෙන්නේ. එහෙම නැතුව මේ අර රාක්ෂ මවුණු අපිට ගහනවා නම් ඕන තරම් මුළු බිත්තියම ගහ ගන්න පුළුවන්.
ඇත්තටම නිර්මාණයක නිර්මාණාත්මක වටිනාකම දන්නා කෙනෙක් කෙනෙක් කතා කරුවාම අපිට එහි අගය හොඳට පැහැදෙනවා. නිර්මාණකරුවෙක් බොහොම නිශ්චලයිනි. ඔහුගේ බුද්ධිය බොහොම පුළුල්. රණසිංහ මහත්මයා අපි දකිනවා බොහොම ශාන්ත දාන්ත ඉන්දුවරයන් වැඩ සිටින අපේ ගෞතම බුදුන් වහන්සේගේ අවුක්කන බුද්ධ ප්‍රතිමා වහන්සේ. ඔව්. ඇත්තටම හරිම ශාන්තයි. මේවා අස්සෙත් ඔබතුමාගේ හිත දැහැන්ගත කරවන්න මං හිතන්නේ මේ නිර්මාණයේ හේතුපාදක වෙන්න ඇති. හේතුපාදක වුණා විශේෂ හේතුවක් තියෙනවා මේකට. ඔව්. ඇත්තටම විශේෂ හේතුවක් තියෙනවා. මොකද මේ ගම ඇතුලේ පොඩි කැළඹිලි ස්වභාවයක් ඇති වුණා යම්කිසි අපි අතරේ ගැටුම්කාරී තත්ත්වයක් ඇති වුණා. ආහහ. ඒ ගැටුම්කාරී තත්ත්වයේදී මම හිටියේ විරුද්ධ පක්ෂයේ. විරුද්ධ මතවාදී. මොකද ඒ වැරදි වැඩ කොටසක් යනකොට ඒකට විරුද්ධව තනියම මමත් එක්ක තව කීප දෙනෙක් නැගී හිටියා. ඒ නැගී හිටියාම ඒක නිකන් නීතිය පැත්තට යනකොට ආකූල ව්‍යාකූල තත්ත්වයක් ඇති වෙලා ඒක නිකන් අපි දරන මත පැත්තකට දාලා විශාල පිරිසක් ඉන්න පැත්තට මේක ජයග්‍රහණය යන්න ගියා. ඔව්. එතකොට මම ආයුධයක් අතට ගත්තේ නැහැ. ඔව්. එතනදී මට විරුද්ධව වැඩ කරන්න තිබුණ ශක්තියක් ඒ වෙලාවේ තියෙන වෙලාවක්. නමුත් මම ඒක හැම කරේ නැතුව මම මේ ලී කෑල්ල අතට අරගෙන මේක නිර්මාණය කරා. එතකොට මට මේ ඒ ගත වෙච්ච කාලේ එක පැයකින් දෙකකින් නෙවෙයිනේ මේක. ඔව්. ඒ කාලය ඇතුළත ඒ නිර්මාණය කරපු කාලය ඇතුළතනකොට මගේ හිත නිවිල ඉවරයි ඒකට. ඒකයි මම කරේ. හොඳයි. අලුත් ලෝකේ අපි හරිම දේ හරියට අරගෙන සොඳුරු නවාතැනකට ආවා ලංකාවේ දකුණු පළාතට. රණසිංහ මලල්ගොඩ මහත්මයා ලංකාවේ ප්‍රචලිත ඒ වගේම ප්‍රසිද්ධ නාට්‍ය හා රංග කලාව ඇතුළුව බොහෝ ශිල්ප හදාරා තිබෙන ඔබ දකින්න ඇති අපි පෙන්වූ එතුමාගේ සුවිශාල නිර්මාණය ලංකාවේ එතෙක් මෙතෙක් හමුණු මැහෝගනී ලීයෙන් කරන ලද සුවිශාල විශාලතම බරින් වැඩිම උකුසාගේ නිර්මාණය. ඉතින් මේ සියල්ලක්ම ඔබට දැක බලා ගන්නටත් පුළුවන්. ඒ වගේම ඒ සඳහා සාධාරණ වූ ගෙවීමක් කරනවා නම් ඔබට ඔබේ ප්‍රදර්ශනයන් සඳහා ඒවා රැගෙන යන්නත් පුළුවන්. ඉතින් අපි ආරාධනා කරනවා අපිට කියන්නකෝ ඔබතුමාගේ සම්බන්ධ කරගන්න පුළුවන් ඍජු දුරකථන අංකය 276-76-49-223. හොඳයි. එහෙමනම් අලුත් ලෝකිය අපි අද දවසට දකුණු පළාතින් මේ දික්කුඹුර ප්‍රදේශයෙන් සමුගෙන යනවා. අපේ ප්‍රාර්ථනාව ඔබත් උත්සාහ කරන්න සොඳුරු කලාකරුවෙක් වෙන්න.